සිසිල් පෙනබීම බෝතලයක් පානය කර ෆ්‍රයිඩ් රයිස් හෝ බර්ග වර්ගයක් ආහාරයට ගන්නා ජනප්‍රිය ක්‍රීඩකෙක් නළු නිලියක් පෙනී සිටින රූපවාහිනී වෙළඳ දැන්වීම මීට වසර ගණනාවකට පෙර සුලභ අත්දැකීමක් වුණා. ඒ ආකාරයෙන් මහා පරිමාණ සමාගම් විසින් තම පැණිබීම බෝතල නොයසේ නම් සිසිල් බීම බෝතල ජනතාව අතරට ගෙන යාම සඳහා බොහෝ විට ජනප්‍රිය චරිත යොදාගෙන නිර්මාණය කරන ලද වෙළඳ දැන්වීම් සමාජයේ ඉතා ජනප්‍රිය වී තිබුණා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව එම වෙළඳ දැන්වීම් වල ඉලක්කය වී තිබුණා. කෙසේ නමුත් මෙම සිසිල් බීම බෝතල් වල ඇති සීනි ප්‍රමාණය ශරීරයට අහිතකර බව සෞඛ්‍ය සංවිධාන අනතුරු ඇඟීමත් සමගම ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩකයන් නළු නිලියන් බහුතරය දැන් නිවැරදි බීම වර්ග ප්‍රවර්ධනය කිරීමේ වැළකී සිටිනවා. ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කොහලි එවන් නායක 2017 වසරේදී ඔහු එතෙක් රුපියල් කෝටි ගණනක් අයකර ප්‍රවර්ධනය කළ බීම වර්ගයෙන් විරාට් කොහලි ඉවත් වූයේ සෞඛ්‍යමය හේතුන් මත බව ඉන්දිය මාධ්‍යද වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාවේද මෙම තත්ත්වය දක්නට ලැබුණු අතර දැන් අතීතයේ මෙන් නොව ජනප්‍රිය චරිත සිසිල් බීමවෙනිදේ ප්‍රවර්ධනයට ඉදිරිපත් වෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයද ශරීරයට අහිතකර අධික සීනි ප්‍රමාණයකින් යුත් සිසිල් බීම පානය අධෛර්යමත් කිරීම සඳහාද දියත් කර ඇති වැඩසටහන් හේතුවෙන්. අධික සීනි රසයක් නොව වසක් වසර කිහිපයකට පෙර සිසිල් බීමවල ඇති සීන ප්‍රමාණය දක්වන වර්ණ සංකේතවත් ක්‍රමය ජනතාවට හඳුන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 75% අතර සංඛ්‍යාවකට හේතුව රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි බොහෝ නොවන රෝගයි. එම රෝග වැළඳීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ අහිතකර ආහාර රටාවයි. ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග වැඩිවීම සඳහා ප්‍රධාන හේතු ලෙස අධික සීනි, ලුණු සහ මේදය අඩංගු ආහාර පාන භාවිතය බව හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගෙන් 5%-6% අතර ප්‍රමාණයක්, වැඩිහිටි කාන්තාවන්ගෙන් 3 දෙනෙකුගෙන් 1 හා වැඩිහිටි පිරිමි 5 දෙනෙකුගෙන් 1 ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගෙන් 26.5% දිනකට එක් පැණි සිසිල් බීම හෝ බෝතලයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පානය කරන බව 2017 වසරේ කළ සමීක්ෂණයකින් හෙළිවී ඇති බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම තත්ත්වය තුළ එවැනි බීම පානය අධෛර්යමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව රජයට දිගින් දිගටම යෝජනා ඉදිරිපත් කර තිබුණා. අධික සීනි සහිත පැණිබීම වර්ගවල ඇසිරුමෙහි ඒවායේ අඩංගු සීනි මට්ටම පෙන්නුම් කිරීමට වර්ණ සංකේත ක්‍රමයක් එහෙමත් නැත්නම් ට්‍රැෆික් ලයිට් සිස්ටම් යොදා ගැනීමේ වැඩපිළිවෙල මීට වසර 3 පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කළේ එහි එක් පියවරක් වශයෙන්. අධික සීනි ඇති බීම වර්ග රතු වර්ණයෙන්ද, මධ්‍යම සීනි ප්‍රමාණයක් ඇති බීම වර්ග කහ වර්ණයෙන්ද, අඩු සීනි ප්‍රමාණයක් ඇති බීම වර්ග කොළ වර්ණයෙන් යුතු ලේබලයක් ඇලවීමට එමගින් අනිවාර්ය කෙරුණා. ප්‍රධාන පෙළේ ජනප්‍රිය බීම වර්ග රැසක් අධික සීනි ඇති රතු ලේබලේ යටතට වැටී තිබුණු අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ අලිවිය යම් ප්‍රමාණයක් පහත වැටුණු බව එම සමාගම් පිළිගෙන තිබුණා. ඇත්තටම ගොඩක් තරුණ අය ඒ බීම වර්ග ප්‍රතික්ෂේප කළා ඒ අවස්ථාවේ. මොකද ඒකේ රතු පාටින් අධික සීනි තියෙනවා කියලා සඳහන් කර තිබුණා. ඒවා ඒ අලිවිය පහත වැටුණා. අඩු සීනි තියෙන ඒවා මිනිසුන් වැඩියෙන් ගත්තා. කොළඹ සුපිරි වෙළඳසැලක කළමනාකාරියක් වන බිනුරි පෙරේරා ප්‍රකාශ කර සිටියේ එවැනි අදහසක්. අද ඒ ජනප්‍රිය බීම සමාගම් ගොඩක් සීනි අඩුබීම හඳුන්වා දී තිබෙනවා. සමහර අය සීනි ප්‍රමාණය අඩු කරලා තියෙනවා. වසර 3 පෙර හඳුන්වා දුන් මෙම ක්‍රමය සාර්ථකදයි සමාජ මාධ්‍ය මගින් කළ විමසුමකට ලැබුණු පිළිතුරු වලින් 90% පමණ පැවසුවේ මෙම ක්‍රමය සාර්ථක බවයි. තමන් බීම බෝතලයක් මිලදී ගැනීමට පෙර මේ ගැන විමසිලිමත් වන බව බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියා. මගේ ප්‍රියතම බීම වර්ගය මම පානය කරන්නේ නැහැ. දැන් එකේ සීනි ප්‍රමාණය දැක්කාම නුවන් රණසිංහ කියා සිටියා. මම මිලදී ගන්නේ ලේබල් එක බලලයි. මේක සාර්ථක ක්‍රමයක්. මිත්‍රා ගුණසේකර සඳහන් කර තිබුණා. මේක හොඳ ක්‍රමයක්. අනිත් ආහාරවලටත් හඳුන්වා දෙන්න. නිමේෂා විජේසිරිවර්ධන සඳහන් කළේ එවැනි අදහසක්. මේක සාර්ථකයි කියලා මම හිතන්නේ නැහැ. මොකද සිගරට් පෙට්ටිය පිළිකා හැදෙනවා කියලා පින්තූර එක දාලා තියෙනවා. නමුත් භාවිතයේ අඩුවක් නැහැ. ඒ වගේම තමයි මේකත්. ෆයිසල් රසන් මෙම ක්‍රමය සාර්ථක නොවන බව පවසමින් මෙවැනි අදහසක් දැක්වුවා. මෙම බීමවල සීනි ප්‍රමාණය අඩු කරන්න ඔවුන් කෘතිම රසකාරක භාවිතා කරනවා. මට එම අඩු සීනි බීම බිව්වම විවිධ සංකූලතා ඇති වුණා. මටත් හිතෙනවා සීනිවලට වඩා ඒවා අහිතකරයි කියලා. අයිශානි ජයසිංහ කියා සිටියා. ඇය මෙන්ම තවත් කීප දෙනෙක් චෝදනා කර තිබුණේ සිසිල් බීම සමාගම් රතු ලේබලෙන් තම බීම වර්ග ගලවා ගැනීමට කෘතිම රසකාරක භාවිතා කරන බවයි. මෙම තත්ත්වය පිළිබඳ කරුණ සොයා බැලීමේදී
නම සඳහන් කිරීමට අකමැති වූ එක් සමාගමක ප්‍රධානීකු පැවසුවේ සීනි වෙනුවට දැන් භාවිතා කරන රසකාරක ශරීරයට අහිතකර නොවන බවයි. පාරිභෝගිකයන්ගේ සීනි අඩුවීම සඳහා වැඩි ඉලමක් ඇතිවීමෙන් තිබෙන බව පැවසූ ඔහු බීම වර්ග රසක්ම දැන් සීනි ප්‍රමාණය අඩු කර නැවත වෙළඳපොළට හඳුන්වා දී ඇති බව කියා සිටියා. බීම වර්ගවල සීනි ප්‍රමාණය මත පැන වූ අධික බදු මුදලද සීනි අඩුවීම සඳහා තම සමාගම් යොමුවීමට හේතු වී ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටියේ සිසිල් පැනිබීම වර්ණ සංකේත ක්‍රමය හා සීනි සඳහා පැන වූ බදු ක්‍රමයේ සාර්ථකත්වය නිසා එම ක්‍රමය දැන් ඝන හා අර්ධ ඝන ආහාරවලට හඳුන්වා දී ඇති බවයි. ඝන හා අර්ධ ඝන ආහාරවල අඩංගු සීනි ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය මේ වසරේ ජුනි මාස පළවෙනිදා බලාත්මක කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම නියෝගයන්ට අනුකූල වීම සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට යම් කාලයක් ලබා දී තිබෙනවා. 2016 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පැනිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කළා. එහිදී ප්‍රධාන පෙළේ බහුජාතික පැනිබීම සමාගම් සීනි භාවිතය 10%කින් අඩු කිරීම ප්‍රගතිශීලී පියවරක්. 2018 වර්ෂයේ සිට පැනිබීම වර්ගවල සෑම සීනි ග්‍රෑමයකටම 150ක බද්දක් අය කළා. මේ නිසා පැනිබීම වෙළඳාම අඩු නිසා සීනි රහිත බීම වෙළඳපොළට හඳුන්වා දුන්නා. රසකෙවින නිෂ්පාදන සමාගම් විසින් වසරකට අලෙවි කරන බිස්කට් තොගය ටොන් 80,000ක් වනවා. ඒවායේ සීනි භාවිතය අඩු කළ යුතුයි. ඒ වගේම රසකෙවින වලටත් මේ දේ බලපානවා. මේ සියල්ලෙම සීනි භාවිතය අඩු කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියා. අපිට තියෙන ලොකුම අභියෝගය තමයි බෝ නොවන රෝග. ඒ රෝග ඇතිවීමට ප්‍රධාන හේතුවක් තමයි මේ වැරදි ආහාර. ලුණු, පිටි, සීනි තෙල් අධික ලෙස භාවිතයට ගැනීම. මේවා අඩු කරන්න අපි පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. හැමදාම අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන notification button එක press කරලා අදම අපිව subscribe කරන්න.